ಮುಖೆ ಉದಯ ಬ್ರಹ್ಮ ರೂಪನ್ ಮಧ್ಯಮ ಮಹೇಶ್ವರ ರೂಪನ್ ಸವಸ ವಿಷ್ಣು ರೂಪನ್ අපි අපේ මවත් එක්ක එකට ජීවත් වුණ හැඟීම නෙමේ මම අපේ ජීවිතෙන් ඈත් වෙලා දුරස් වෙලා ගියාම තියෙන හැඟීම ඒ වගේම හැඟීමක් එනවා අපි අපේ ඉපදුන මව්බිමෙන් එපිටට ගිහිලා වෙනත් රටක ජීවත් වෙන්න ගත්තට පස්සේ අපි අපේ රටේ තියෙන සුන්දරත්වේ වැඩිපුරම දකින්න ගන්න එදායින් පස්සේ අපිට අපේ කම අපේ හඳුනා ගැනීම අපේ සංස්කෘතිය වැඩිපුරම දැනෙන්න ගන්න එදායින් පස්සේ මේ මුළු ලෝක වටේම විසිරලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ සමග කරන කතාබහයි විශාලෝකය අපනාලිකාව ආරායන කේශර සිංහයෝ වැඩසටහනේ ආරම්භයයි අද සිට එක්කෝහම සුරං එදා පැවසූ නිර්තය අසදෙන් රාජගුණලි වන්ද මගේ වැඩසටහනේ පළමු ආරාධිතයාට මම ආරාධනා කරනවා මේ වෙලාවේ ශ්‍රී ලාංකික සංස්කෘතියට අයත් නැටුම් ගැයුම් වැයුම් අපේ තාලනාදයන් යුරෝපයට හඳුන්වා දෙන්නේ විශ්වාලෝකයේ අපේ නාලිකාවේන අලුත්ම වැඩසටහන කේශර සිංහ වැඩසටහනේ පළමු ආරාධිතය වශයෙන් සමන්නේ ශංක ඔබතුමා බොහොම ආදරෙන් පිළිගන්නවා අයබෝ ඇත්තටම සමන්නේ ශංක කියලා කියන්නේ කවුද සරලව ජීවත් වෙන්න කැමති සරලව හිතන කෙනෙක් අප දෙදෙනා මේ වැඩසටහන කරන්නේ යුරෝපයේ ඉඳලා ලංකාවේ කොහෙද මම ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ විලේගොඩ කියන සුන්දර ගමක ඉපදිච්ච කෙනෙක් ඔබතුමායි පවුලේ විස්තරය ඔබතුමා අධ්‍යාපන ලැබි කොහෙද අපේ පවුලේ 8 දෙනයි අම්මා තාත්තා තාත්තාද ජීවිතුන් අතර නැහැ අයියලා 3 දෙනෙක් ඉන්නවා ලොකු අයියාද ජීවිතුන් අතර නැහැ අක්කලා දෙන්නෙක් ඉන්නවා මම පවුලේ බාලයා මම අධ්‍යාපනය ලැබුවේ මූලික අධ්‍යාපන ලැබුවේ කළුතර ඥානෝදය මහාවිද්‍යාලයේ ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ලුම්බිනි මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා එහිදී මම ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගයේ සාර්ථකව සමත් වෙලා මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා මගේ අධ්‍යාපනය සඳහා නර්තන අධ්‍යාපනය වාදනය ගායනය ඒ සඳහා ඔබතුමා කොහොමද මේ ගායනයට මේ වාදනයට මේ නර්තනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ප්‍රවිෂ්ඨ වුණේ කොහොමද මෙහෙමයි මගේ ලොකු මාමා බලියදුරෙක් මගේ ලොකු තාත්තා ගරායකුම් සාන්තිකර්මය කරන නර්තන ශිල්පී ඉතින් මට පවුලෙන් ඒ දෙපැත්තෙන්ම අම්මගෙනු තාත්තගෙනු පවුලේ දෙපැත්තෙන්ම ඒ සහෝදර අම්මගේ සහෝදරය තාත්තා සහෝදරයගේ ඒ දෙපැත්තෙන්ම තිබ්බා තිබ්බට අපේ අම්මා මට ඒ දේ කරන්න දුන්නේ අධ්‍යාපනයට තමයි අපේ අම්මා ගොඩක් මාව නැඹුරු කරේ ඊට පස්සේ එහෙම ඉන්නකොට මං හිතන්නේ අර අපිට සත් ප්‍රතිභාවෙන් විඋප්පත්තියෙන් එනෝ වගේ අපි එහෙම එනකොට මට අපූරු ගුරුවරයෙක් හම්බෙනවා මං කළුතර ඥානෝදය මහාවිද්‍යාලයේ ඉන්නකොට ප්‍රියන්ත සඳරසිරි කියලා ගුරුතුමා එතුමා තමයි මාව මුලින්ම මේ නර්තනයට මේ වාදනයට මාව යොදාගන්න එතනදී තමයි මගේ ජීවිතේ පළවෙනිම මේ දේ ආරම්භ වෙන්නේ ඊට ඉස්සෙල්ලා මම ඉස්කෝලේ මට හිතිලා මම ඉස්කෝලේ එක වසරේදී වගේ
මම හිතිලා මම තනියෙන් නටලා ඔය පෙරහැරවල ඉස්කෝලේ යන ඔය විසප් පෙරහැරවල එහෙම තියෙන. ඒ වගේ වෑ මම ඉතින් නටලා කරලා තිනවා තනියෙන්. එහෙම කිසිම තේරුමක් නැතුව මම හිතන්නේ ඒක අර උපැත්තියෙන් එන නිසා දෝ වෙන්නේ නැති. ඒ වුණාට මගේ සර් තමයි මාව මේ දෙයට යොමු කරේ ප්‍රියන්තචන්ද සිරි ගුරුතුමා. එතුමාගෙන් තමයි මම මූලික දේවල් ලබා ගත්තේ. ඉන් පස්සේ මම වැඩිදුර අධ්‍යාපන සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම එහිදී මම අඩුම කුඩුම මේකට අවශ්‍ය ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ කලාව ගැන මම හොයන්න ගන්නවා. මට ආසාවට පිපාසයට, දෙර පිපාසයට, නැටුම් පිපාසයට මම ඉතින් ශාස්ත්‍රවන්ත ගුරුවරු ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න මම ලංකාව වටේම ගිහිල්ලා තියෙනවා. ඔබතුමා එච්චර මහන්සි ඉගෙන ගත්ත ශාස්ත්‍රය නැතර්ලා ඇයි යුරෝපයට ආවේ? හැමදේටම ආදරේ පැයි. මම යුරෝපයට එන්නේ මගේ බිරිඳ නිසා. අපි හැමෝම ආදරය කරන මව්බිමෙන් ඈතර ගිහිල්ලා වෙනත් රටකට ගියාම යුරෝපයට ආපම ඇතුළු හැඟීම් මොන වගේද? මට ඇතිවෙච්ච පළවෙනි හැඟීම මට සියලු දේම නැති වුණා වගේ වුණා. ඒක මොකද මම මේ කලාවට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ නිසා මට මොකද මම ජීවත් වුණෙත් මේ කලාව එක්ක. එතකොට මට එහෙම දැනුණා. මට නිකන් මාව නැති වුණා වගේ. එහෙත් දිරිඳ ඈ. එතකොට මම ඒ ලොකු දුත් ඉන්නවා. ඒ නිසා මට ඒක එච්චර ඒක කෙනෙන් කෙමින් නැකිලා ගියා. ඉතාලියටනේ ආවේ. ඉතාලි ජාතිකයන් මොන වගේ දැක්කේ? මම දකින්න හරි කරුණාවන්ත ජාතියක් විදියට. ඉතාලි ජාතිකයෝ කරුණාවන්ත ජාතියක්, සමානාත්මතාවයෙන් හිතන ජාතියක් කියලා තමයි මම දකින්නේ මිනිස්සු. අපේ සංස්කෘතියයි ඉතාලි සංස්කෘතියයි මේ දෙක අතර තියෙන වෙනස මොන වගේද? අපේ සංස්කෘතිය කියන්නේ අති උතුම් සංස්කෘතියක්. මම ඒකට අදෝතිම ගරු කරනවා. ඒත් අපේ සංස්කෘතිය අපේ අය මේක හිර වෙලා ඉන්නේ. මේක සංස්කෘතිය සංස්කෘතිය කියන්නේ හිර වෙලා. මේක දුහන්නේ නැහැ. මේ රටේ මිනිස්සු එහෙම නැහැ. මේ සංස්කෘතිය තුළ මේගොල්ලෝ දුහනවා. ඒ වෙනස මම ප්‍රධාන වශයෙන්ම දකිනවා ඒකේ. මොකද අපි හිර වෙලා සංස්කෘතියට, මේ මිනිස්සු සංස්කෘතියට හිර වෙලා නැහැ. ඒක පාවිච්චි කරන සංස්කෘතිය පාවිච්චි කරන. ඉතාලියේදී අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබතුමා කරන සේවය කුමක්ද? මම මෙහි නර්තන පාසලක් පටන් අරන් තිනවා. ඒක ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ඒක කරන සේවය. මොකද අපේ ගායන, අපේ නර්තන, අපේ වාදන, අපේ භාෂාව මේ හැම දෙයක්ම අපිට පුළුවන් ආකාරයට, මට පුළුවන් ආකාරයට අපි ඒක දරුවන්ට බෙදා දෙනවා. දැන් ඔය නැටුම් පන්ති පටන් ගත්තේ කොයි කාලේ වගේද? නැටුම් පන්ති පටන් අරන් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. සකුණි රංගායතනේ අපි පටන් අරන් අවුරුදු 10ක් වෙනවා. හැබැයි සකුණි කියන නමට අවුරුදු දැන් 20 ගාණක් වෙනවා. 26ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේදීත්? ලංකාවේ අපි පාවිච්චි කරෙත් ඒ නමම තමයි සකුණි රංගායතනේ. දැන් සකුණී රංගායතනේ පටන් අරන් අවුරුදු 10ක් විතර වෙනවනේ. මේ වෙනකොට කොච්චර විතර දරුවන් ප්‍රමාණයක් හැදෑරීම් කටයුතු කරලා තියෙනවද ඔබතුමාගේ ආයතනේ? රංගායතනේ පටන් ගන්නකොට ළමයි 4 දෙනෙක්ගෙන් අපි පටන් ගත්තේ. ඉන් පස්සේ මෙහි ලාංකික දරුවන් 100කට කිට් වෙන ප්‍රමාණයක් අපෙන් රංගනය, වාදනය, ගායනය හදාරලා තිනවා. මේ වෙද්දී මොකද දරුවන් ගොඩාක් පිටරට ගිහිල්ලා ඉන්නේ. මේ වෙද්දී ස්ථිර වශයෙන්ම අපි ගාව දරුවෝ 20ක් වගේ රැඳිලා ඉන්නවා. ඒත් අර මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා දැන් ඉතින් මේ දරුවෝ රංගායතන පවත්වන්න බෑ. මොකද මේ ශාලා අපහසුතා තියෙන නිසා. ඒකෙන් කොවිඩ් නිසා. ඕනෑම දෙයක් බොහොම වේගයෙන් පහසුවෙන් උගන්වන්න පුළුවන් පිරිස තමයි දරුවන්. අපේ රටේ භාෂාවත් එක්ක මේ භාෂාව වෙනස් වෙනකොට මේ රටේදී ඉපදෙන ශ්‍රී ලාංකික දරුවන්ට උගන්වනකොට ඒ කරන් දිල් හරියට උඩුගම් බලා පිනනෝ වගේ වැඩ. මොකද මේ දරුවෝ භාෂාව මූලිකවම ගත්තොත් මේ දරුවෝ කතා කරන භාෂාව ඉතාලි භාෂාව. ඉතින් මේක පාසලෙත් කතා කරන්නේ ඉතාලි, මගදොටෙත් ඉතාලි, ගෙදරාවත් ඉතාලි, අම්මලා තාත්තලාත් ගොඩක් කතා කරන්නේ ඉතාලි. අපේ ආයතනයට ආවම ඉතින් ඒක හරි අමාරු. මොකද අපේ පද කියන්න බෑ, කවියක් කියා ගන්න බෑ. එතකොට ඒක හරි අමාරු කාර්යයක්. උච්චාරණයේදී. එතකොට අපි එක එක ක්‍රමවේද භාවිතා කරන. ඉතින් ගොඩක් දුරට අපේ පද, අපේ ශ්ලෝක, අපේ සන්න ඒව කියාගෙන බලද්දි ඒව පොඩි පොඩි කෑලි දරුවන්ට කියවන. ඒකට කට හදන්න දරුවන්ගේ. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන උපකරණ. මේවල මේක තමයි පද කියවලා දරුවන්ගේ කට හදන මුලින්ම. නැත්නම් ඒ චක් කාලේ ජල වල ඒ විදිහට කතා කරා. ඉතින් ඒක සිංහල කතා කරනකොට අර
ඔබ එන්න යන්න අයියා අක්කාර අමුතු විදියකට කතා කරන්නේ ඉතින් ඒක අයියා අක්කා එන්න යන්නද ආච්චට පිඹිනා එලං කලේ එහෙම කියාගෙන එන්නේ ළමයි ඉතින් ඒක බෑ ඉතින් ඒක දැන් අද දරුවෝ ඉන්නවා මෙහේ අපේ පන්තියට එනකොට මෙහෙම අප්පුඩියක් ගහලා මෙහෙම ගන්න බෑ එළියට ඒ තාලයක්වත් නෑ කිසිම රිද්මෙකුත් නැගේ නෑ ඉතින් අද දරුවෝ ඉන්නවා එහෙනම් හොඳට කවි කියන මේ සිංහල සින්දු කියන දරුවෝ ඉන්න හොඳට සිංහල කතා කරන ඉතින් ඒක අපි නියතමානීව ආඩම්බර වෙන ඒ දිහා බලලා ඒත් අද අර අපි මහන්සියලා මොකද අපි රංගායතනේ අපි පැය පහක් කරනවා සතියට එක දවසයි මේ දරුවෝ අනිත් එක දකින්නේ කරන්නේ නර්තනය නෑ මේ දරුවෝ නර්තනය දකින්න ඉරිදට එන දවසට විතරයි ඒ කියන්නේ මට හැඟෙන විදිහට නැටුම් ගැයුම් විතරක් නෙමෙයි එතන සිංහල භාෂාවත් ඉගෙනගෙන ඕ මුලින්ම අපි සිංහල භාෂාව ළමයින්ට මුලින්ම පන්තියක දාපු කාලේ පන්ති රංගායතන ආරම්භ කරපු කාලේ අපි ළමයින්ට බලා ලිවීම් ලියාගෙන එන්න කියනවා ගෙදර ඉඳන් සිංහල පොතක් බලාගෙන ඒක අකුරු ලියාගෙන එන්න කියනවා අකුරු ඉගෙනනවා පන්ති ඇතුළේ වෙනම එහෙම එහෙම ක්‍රමෙන් ක්‍රමෙන් තමයි පන්තිය අපි කරගෙන ගියේ මේක නැටුම උගන්වන්න බෑ ඒක ම අපිට විතරක් නෙමෙයි මේ ඉතාලිය පුරා ඉන්න ඒ සියලුම නර්තන ගුරුවරුන්ට තියෙන ගැටලුවක් ඒ අපි අර පොඩි පොඩි ක්‍රමවේද දාලා ඒක කොහමරි දරුව රඳා ගන්නත් ඕනේ අද දරුව ඉතින් හොඳට ගයනවා ඉතින් ඒ ගැන නියතමානී ආඩම්බරයක් තියෙනවා කියන්නේ දෙමෝපියන්ගේ උම්මනාව වෙලා තියෙන්නේ නැටුම් ගැයීම විතරක් නෙමෙයි අපේ සංස්කෘතිය අපේ භාෂාව ඒ හැම දෙයක්ම දරුවන්ට පුරුදු පුහුණු කරන්න ඕ එහෙම බලාපොරොත්තුෙන් තමයි සිංහල භාෂාව උච්චාරණය සවන් දීම ශිල්ප ශාස්ත්‍රයන් උගන්වනකොට දරුවෙට පුරුදු පුහුණු වෙන්නේ කොච්චර කාලයක් විතර යනවද මේ දරුවා මේක නිතර භාවිතා වෙන්නේ නැහැ අපේ කවි අපේ නැටුම් භාෂාව ගැන අපි කතා කරේ දැන් අඩිය නැටුම ගැන කතා කරොත් අඩියක් තියන්න ගියත් ඒ දරුවන්ට හරි අමාරුයි අපේ මූලික ඉරියව්වනේ මැන්ඩී ඉන්නේ ඒක මුලින්ම අපි ඉතින් අර පුදුමාකාර ඉවසීමක් තියෙනවා ඉතින් භාෂාව කතා කරන ගත්තම භාෂාව මේ ළමයි අර ඉතාලි භාෂාවෙන් ලියන්නේ මුලින් පදේම ඉතාලි භාෂා ඉංග්‍රීසි අකුරු වලින් එහෙම ලිව්වේ ඊට පස්සේ අපි අර අපි ඒකට ඒ යොදාගත්ත උපක්‍රම නිසා දැන් දරුවෝ ඒක ඒ විදිහට ලියා ගන්නවා සිංහලෙන් ලියා ගන්නවා ඒ දරුවෝ උකහා ගන්න විදිහට තමයි ඒක පංගුවක් දරුවෝ ඉක්මනට ඒක එල්බ ගන්නවා පංගුවක් දරුවෝ කාලයක් යනවා ඒ හැම දෙයක්ම තියෙන්නේ දරුවෝ අතේ එතකොට දෙමව්පියන්ගේ යොමු කිරීම මොන වගේද දෙමව්පියෝ මම දන්නේ අපි ගාව ඉන්න දෙමව්පියෝ ටික හරි උනන්දුවෙන් ඒ දෙයට යොමු කරනවා දරුවන්ට හැම ඉරිදාම දරුවෝ ගෙනල්ලා ඒ දෙයට හරි උනන්දුවෙන් ඒක දෙයට කැප වෙලා ඒ දෙමව්පිය මොකද ඒ මං කියන්නේ හැම දෙමව්පියකම උගත් දෙමව්පිය කියලා. මොකද නැත්තම් ලංකාවේ සංස්කෘතියක් කරන්න පොළඹවන්නේ නැහැ. ලංකාවේ නර්තනයක් කරන්න, ලංකාවේ බෙරයක් ගන්න, ලංකාවේ කවියක් කියන්න. ඒක ඒ දෙමව්පිය මෙහි ඉඳගෙන විඳිනවා. මොකද ඒක අපි අත්දැකලා තියෙනවා ලංකාවේ ඉඳන් මේ දරුවන්ගේ ආච්චිලා සීයලා ආවම මෙහෙට ඒගොල්ලෝ අපිට පින්දිලා කියලා තියෙනවා. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙහාවම රටබදේ. මේ භාෂාව කතා කරන සිංහල භාෂාවෙන් කවියක් කියන දරුවෙක්ව දැකලා නැහැ මෙමෙ බෙරයක් බැඳගෙන කැරකෙන දරුවෙක්ව නටන දරුවෙක්ව මොකද මේ දෙමව්පියෝ ආවම මෙහෙට නිවාඩුවට දෙමව්පියන්ගේ අම්මලා තාත්තලා ඒ කියන්නේ දරුවන්ගේ ආච්චිලා සීයලා ඒ දේවල් දැකලා හරි පුදුමෙන් අපිට පින් දීලා යනවා ඉතින් ඒක අපිට හරි ආත්ම තෘප්තියක් ඉතින් ඒක නිහතමානීව ආඩම්බර වෙන මේ දේවල් වලට ඒ කියන්නේ ඉතාලියේ ඉන්න අපේ රටේ ශ්‍රී ලාංකිකයන් බොහොම උත්සාහ ගන්නවා අපේ රටේ තියෙන සංස්කෘතිය අපේ දරුවන්ට දායද කරන්න. එහෙම නේද? ඕ. ඒක ගොඩක් දෙමව්පියෝ හැමෝම දෙමව්පියෝ නෙමේ. ඒ ගොඩක් දෙමව්පියෝ ඒකට උත්සාහ ගන්නවා. මොකද අපේ සංස්කෘතියෙන් අපේකම දරුවන්ට උගන්වන්න. ඉතාලියේදී මේ කරපු විශේෂ වැඩසටහන් මොනවාද? මම වැඩසටහන් නම් ගණනාවක් කරලා තිනවා. ඒ අතරින් මම ගොඩක් හරි කැමතියි අපි මොකද අපේ දේශීය දේ අපි හැමතිස්සෙම පෙන්වන්න උත්සාහ කරන පිරිසක් විදියට අපි ගරායක් ශාන්තිකර්මය කරා අංග සම්පූර්ණව ඒක විශේෂතම දේ තමයි එහිට අවශ්‍ය ශාන්තිකර්මයට අවශ්‍ය සියලුම දේවල් ලංකාවෙන් ඒ අමුද්‍රව්‍ය අපි ගෙනල්ලා මෙහි ඉතාලි කට්ටියට ලංකාවේ කට්ටියන්ට පෙන්වන්න සැලසු. ඒ වගේම කුඩා දරුවෝ වෙනුවෙන් අපි කරා ප්‍රෝග්‍රෑම් එකක් මම බොහොම ආසයි ඒකට ගුරු ගෙදර ප්‍රෝග්‍රෑම් එක. ඒකෙදි දරුවෙක්ගේ තේමාව වුණේ දරුවෙක් ගුරු ගෙදරට ගිහිල්ලා නර්තනය ඉගෙන ගන්න කොහොමද කියන එක. ඉතින් වැදගත්ම දේ තමයි අපි මේ ඉතාලි ඉස්කෝලයක් එක්ක සම්බන්ධ වෙලා පාසලක් එක්ක සම්බන්ධ වෙලා
අපේ නර්තන අපේ ගැමිණට මොකද මේ දරුවොත් එක්ක කරන්න අමාරුයි මොකද අපේ ශාස්ත්‍රීය නර්තන කරන්න අමාරුයි එතකොට අපි මොකක් හරි ආම්පන්නයක් කරන් තමයි මේ දරුවොත් එක්ක ඒ වැඩේ කරන්න ඕනේ එතකොට අපි අපේ ගැමිණටුන් භාවිත කරලා අපේ ලාංකික නර්තනය මේ දරුවන්ට අපි ඉගැන්නුවා ඉතින් ඉතාලි කට්ටිය හරි සන්තෝෂ වුණා ඒක දරුවන් ඉතාලි දරුවෝ ඒක ලාංකික දරුවයි නැටුවේ මේ වෙලාවේ මම ඒකත් මතක් කරනවා අපේ ලසන්ත නංගිට ස්තුති කරනවා මොකද අපිට ඒ අවස්ථාව ලැබලා දුන්නා ඒ වැඩසටහන් දැක්කහම ඉතාලි ජාතිකය නෝන් දැක්කුව අදහස් මොන වගේද ගොඩක් සන්තෝෂ වුණා මොකද ඒ කට්ටියන් දන්නේ ලාංකික නර්තනයකුවන් මේ බෙර ගහන අපේ නර්තනය ගොඩක් ඉතාලි කට්ටිය දැකලා නැහැ මම මොකද අපේ ඇඳුම් ආයිත්තම් අපේ ඇඳුම් ආයිත්තම් එහෙම ඒක දැකලා නැහැ ගොඩක් දැකලා තියෙන ඒගොල්ලෝ මේ ඉන්දියන් නැටුම් තමයි අපේ නැටුම් විදිහට දැකලා තියෙන ලාංකික නැටුම් කියන එකක් මේ ඉතාලි ජාතිකයෝ අතර එහෙම ප්‍රසිද්ධ වෙලා නැහැ එතකොට අපි ඒ දේ කරනකොට ඒගොල්ලෝ හරි පුදුමාකාර විදිහට මොකද අපේ දරුවෝ බෙර ගහනවා කුඩා වයස දරුවෝ එහෙම තම්මැට්ටම බැඳගෙන ගහනකොට බෙරයක් බැඳන් කරකිනකොට ළමයි නටනකොට පිලුම් ගහනකොට ඉතින් ඒකට හරි පුදුම ආසාවෙන් හරි විශ්මිත වෙලා බලාගෙන ඉන්නේ ඉතින් මේ උඹලා කොහෙද උඹලා මොන රටේද කියලා අහන ඔහොම කිව්වහම මට ප්‍රශ්නයක් මතුවෙනවා කවුරු හරි ඉතාලි ජාතිකයෙක් හම්බෙලා තියෙනවද අපේ රට ගැන නොදන්න අසුරු කරන ඉතාලි ජාතිකයන් අතරින් ඉතාලි ජාතික දෙන්නෙක් මට හම්බෙලා තියෙනවා දෙන්නෙක් මගෙන් අහලා තියෙනවා උඹලා ශ්‍රී ලංකාව කොහෙද තියෙන්නේ කියලා ඊට පස්සේ ලෝක සිතියම අරගෙන මම පෙන්වලා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ මෙන්න මේක අපේ රටෙත් මේ දේවල් හැමදේම තියෙනක නැත්නම් මේ මිනිස්සු දන්නේ නැහැ පංගුව ගොඩක් අය ඉන්නවා දන්නේ නැහැ ඉතින් මට හම්බුනේ දෙන්නයි එතකොට ඉන්දියාව දන්නවද මේ මිනිස්සු ඉන්දියාව දන්නවා මොකද මං මෙතනදී රන්දිල් මට අර මම ඉල්ලීමකුත් කරනවා මොකද අපේ නැටුම් කියලා අපි ගත්තා මේ අපි ඉන්දියන් නැටුම් පෙන්වන්නේ ගොඩක් අය ඉන්දියන් ගීතවලට නටලා ඒක අපේ එතකොට ඉතාලි ජාතිකව හිතන්නේ ඒක තමයි අපේ නර්තනය කියන එක අපේ වාදනය කියන්නේ ඒක ඉන්දියාවේ ඒ දේවල් කියන එක ඉන්දියාව දන්න ගොඩක් අය ඉතින් මම ඉල්ලීමකුත් කරනවා මොකද ගොඩක් පිටරට මිනිස්සු සහභාගී වෙන තැන්වලට පුළුවන් තරමක් ඉතින් පුළුවන් විදියට නර්තන ශිල්පීන්ව සහභාගී කරගෙන අපේ බෙර අපේ නැටුම් පෙන්වන්න කියලා මොකද අපිට තියෙන මෙච්චරයි පෙන්වන්න අපේ කියලා පෙන්වන්න තියෙන මේ නැටුම් කලාව විතරයි වෙන දෙයක් නැහැ අපිට පෙන්වන්න අපේ කලාව විතරයි අපිට පෙන්වන්න තියෙන කාලේ ගියත් තේරුණේවත් නැහැ බෙරෙත් ළඟ තියෙනවානේ කියමුකු බාන්න කවියක් තිලවට උතුම් වන මුනිදහම් සංගගන වැඳත් බැඳ මුදුන කිහිමි බෙහෙරිය උපත කවියෙන් රත්නඳුන් කඳගෙන එරන් වරපට සමගින ගෝසත්මුව සමින මෙසේ සාදා බෙරය ගසමින එදා බුදු මගුලට එක් වූ සුරං එතනට ගඳබ දෙවියම විට දැකුම් බැඳුමක් ගසා මෙලෙසට උතුර බොහොම ස්තුතියි මම දැක්කා ඔබතුමාගේ බිරිඳත් ඔබේ වැඩවලට සහභාගී වෙනවා ඇය මොනවද කරන්නේ ඇත්තටම රංජුල ඇය මට මහා දෙවන්ත හස්තය. ඇයගේ නම මනෝරි දිල්ලුක්ෂි. ඇය නර්තන ගුරුවරියක්. ඇය තමයි මේ මේ නර්තනය නිර්මාණය කරනකොට මට සෑහෙන උදව් කරන්නේ. මොකද රංගායතනේ අපි පවත්වාගෙන යන්නේ අපි දෙන්නගේම සහයෝගයෙන් තමයි රංගායතනේ අපි පවත්වාගෙන යන්නේ. ඒ නිසා ඇයගෙන් වෙන ඒ සේවය මට කියලා නිම කරන්න බෑ. ඒ වගේම මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව ප්‍රභාමංජරි පොඩි දුව සනති විශ්වදිනී මගේ ඇස් දෙක වගේ ඉතින් ඒ දරුවෝ දෙන්න. ඉතින් මම මේ වෙලාවේ මොකද අපි මේ බාහිර කටයුතු කරනකොට අපිට හරි අමාරුයි. ඉතින් අපිට ලොකු දෙවන්ත හස්සයක් වෙන්නේ මනෝරියගේ සහෝදරිය ලලිතා රංජනී අක්කවත් නදීසනංගේවත් මම මේ වෙලාවේ මතක් කරන මොකද ඒගොල්ලෝ අපිට දෙවන්ත හස්සය. ඔබතුමාගේ බිරිඳත් ඔබතුමාගේම ශේෂ්ත්‍රය. ඒකත් අමුතුම සුසංයෝගයක්. ඒ සහයත් බොහොම තදින් බලපානවා ඇති. ඔයදී මේ වගේ රටක නර්තනය කරනකොට වාදනය කරනකොට ගායනය කරනකොට රංගායතනය පවත්වාගෙන යනකොට මේ තුන් ඇදෑරුම විදියට ඒකට ඇත්තටම කවුරු හරි ඉන්න ඕනේ සහයට. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. මොකද මේ පංගුවක් අය එක එක විදියට හිතනවනේ. ඒ නිසා
මේක සහයෝගය තමයි මේ නර්තනය පන්ති අපිට රැකගෙන යන්න ගොඩක් උදව් වෙන. එතකොට සකුණි නේද? සකුණි. එතකොට ඒක පවත්වන දිනයන් ඇවිල්ලා ඉරිද දවසේ. ඔව් ඉරිදව අපි උදෑසන 10 ඉඳන් අපි හවස 3 වෙනකන් මේ රංග ආයතනේ පවත්වනවා. රිෆ්‍රිඩි ආයතනේ දැන් ඉතින් රංග ආයතනේ පවත්වන්නේ නැහැ. මොකද මේ කොවිඩ් කාලේ කොවිඩ් වසංගතය නිසා මේ සියලුම වැඩ කටයුතු නවත්තලා තියෙන්නේ. ඉතින් දැන් ඔබතුමාගේ ওই වැඩසටහන නිසා ළමයි කීප දෙනෙක් එක්කාසු කරගෙන අපි ඉතින් පොඩියට චූටියට මේ වැඩේට අවශ්‍ය නිසා මේ දේ කරේ. මෝ ස්තුතියි මගේ ආරාධනා අපි දයාගෙන ඔබතුමා මගේ වැඩසටහනේ පළවෙනි කේශසිංහයෝ වැඩසටහනේ පළවෙනි ආරාධිතය වශයෙන් අපි ආරාධනා කරා. මේ ආරාධනා බොහොම හදවතින් පිළිඅරගෙන මේ වැඩසටහන සහභාගී වුණාට ස්තුති රන්දිල් ඔබටත්. මොකද අපිව තෝරගත්තේ එකට මේ වැඩසටහනට. ඒ වගේම ඔබටත් මහා දෙවන්ත හස්තයක් ඉන්නවා. ඒ ඔබගේ විරිඳ ප්‍රවීණා. මම ඇයවත් මේ වෙලාවේ මතක් කරන ඇයටත් ස්තුතිවන්ත වෙනවා. අපිට ආරාධනා කරාට නැවත වාරයක් ඔබ දෙවලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගේ වැඩසටහන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා කාලය වේයි. ඒ වුණාට ඔබ කරන්නේ හරවත් වැඩසටහනක්. ඒක මොකද ඉතාලිය අපි මේ ජීවත් වෙන මිනිසුන්ගේ හැකියාවල් මිනිසුන්ගේ ඒ කියන්නේ මිනිසුන්ට දැනෙන දේවල් ඒ දේ වැඩසටහන ඔබ ඉදිරිපත් කරන්න ඔබ මූලික වෙලා ඉන්නේ. ඒ නිසා ඔබට මේ වැඩසටහන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා නැවත වාරයක් මම සුබපතනවා. ඒ වගේම ඔබට ජයෙන් ජය වේවා. බොහෝ ස්තුතියි. විශාලෝකේ අපේ නාලිකාව හරහා එන කේචර සිංහෝ කියන වැඩසටහනේ සිංහෝ මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. ඒ සිංහෝන් කේචර සිංහෝ කරන වැඩසටහනේ පළවෙනි පියවර පළවෙනි ආරම්භය අපේ මෙසේ සනිටුහාන් කරා. ඔබ සැමට සුබ සතියන්තයක් කිවා. එන ඔබතුමාට ආයුබෝවන් කියලා පිළිගන්න. ආයුබෝවන්. ඉත්තානේ කිනත්තේ ඉත්ති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ උප්පානේ පූපනේ එනි රසවැ ගම්මානේ ගිත්තානේ